guys, welcome back to our YouTube channel again. අද අපි යනවා ඔයාලට තවත් අලුත් vlog එකක් අරගෙන Dubai වල කරන තවත් අලුත් vlog එකක්. අපි යනවා අද Dubai වල තියෙන පන්සලකට. ඉතින් කවදාවත් ගිහිල්ලා නැහැ Dubai වල තියෙන පන්සලකට. ඉතින් අපි යමු බලන්න ඔයාලත් එන්න අපිත් එක්ක. ඉතින් අපි යමු. ඉතින් අපි දැන් මේ පයිම මෙට්‍රෝ එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 5:30යි අපි මෙට්‍රෝ එකට යන ගමන් තමයි ඉන්නේ අපේ යාළුව දෙන්නෙක් ඉන්නවා ඉස්සරහා ඔව් අපේ යාළුව දෙන්නෙක් ඉන්නවා මේ මෙයාගේ යාළුව දෙන්නෙක් අපි ඒගොල්ලෝ පික් කරගෙන තමයි යන්නේ වයිෆ්ගේ හස්බන්ඩ් ඔව් ඒ දෙනා පික් කරගෙන අපි ඉතින් අපි හතර දෙනා තමයි අද යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා පැයක වගේ ගමනක් තමයි තියෙන්නේ හැබැයි මේ දවස්වල නම් ඩුබායි සමයක හරිම රස්නේයි අපි හිතලා හිතලා තමයි එළියටත් බැස්සේ මේ වෙලේට නැත්තම් දවල් ඉන්නව බෑ ගොඩක්ම රස්නේයි ඉතින් මේ අපි vlog එක කරන්න කැමරාවකුත් අරන් ගියා කැමරාවත් අපේ ඔෆ් වුණා බැටරි නෑ බැටරි නෑ ඉතින් අපි මේ ෆෝන් එකෙන් තමයි අද vlog එක කරන්නේ ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් කොහොමද Dubai වල තියෙන අපේ බෞද්ධ පන්සල කොහොමද කියලා ඉතින් Dubai වල ඉන්න ඔයාලට ඔයාලටත් පන්සලක් වන්දි වන්දනා මාන කරන්න බැරුව ඉන්නවනම් එහෙම අපි ඔයාලට ලොකේෂන් මේ හැමදේම දාන්නම් විස්තර පල්හා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඉතින් අපි බලමු ගිහිල්ලාම කොහොමද කියලා see you දැන් අපි දෙන්න අපේ යාළුවෝ දෙන්න එනකන් ඉන්නවා. ඒ දෙන්න තාම ආවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපිට විනාඩි දෙක තුනක් දෙන්න කියලා යාළා එනකන් ඉතින් අපි දෙගෙන ඉන්නවා. අපි ඊට පස්සේ තමයි ඩිසයිඩ් කරන්නේ මෙට්‍රෝ එක යනවද නැත්නම් ටැක්සි එකක් යනවද කියලා. මොකද ලොකේෂන් දැම්මම පෙන්නනවා විනාඩි 45ක් වගේ තියෙනවා කියලා. ඉතින් මේ පන්සල වහන ක්ලෝසින් ටයිම් එකකුත් තියෙනවා. ඉතින් අපි ඒ වෙලාවට කලින් යන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. තාම අපි යාළුවෝ දෙන්නාවේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ දවස්වල නම් පුදුම රස්නේ Dubai. Dubai සමයක කියන්නේ ඇත්තටම එපාම වෙනවා. ඉතින් අපි එළියට බහින්නත් කම්මැලි වුණාට රූම් එකේ ඉන්නත් ගොඩක් බෝරින්. ඉතින් ඒ නිසා තමයි අපි ඩිසයිඩ් කරේ මේ වගේ පන්සලකට හරි අපි යමු කියලා. යාලත්තාම නෑ යාලත්තින් අවුව නිසා හෙමින් හෙමින් එනවා මේ පේනවනේ දාඩිය ඉතින් ඒ පොඩි වෙලාවටත් දාඩිය දානවා මාරු විදියට ඒ වගේම ගොඩක් රස්නේයි රසේ තමයි ඉවස ගන්න බැරි ඉතින් කමක් නෑ අපි හොදේ කරන්න යන්නේ ඉතින් අපි බලමු ඉන්නම ඔයාලත් අපිත් එක්කම ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඉතින් අපි දෙන්න බලන් ඉඳලා විනාඩි 15ක් වගේ ගියාට පස්සේ අපේ යාළුව දෙන්න ආවා. ඉතින් අපි දෙන්නත් එක්ක කතා කරලා ගියා මෙට්‍රෝ එකට. මෙට්‍රෝ එකෙන් තමයි අන්තිමට යන්න ඩිසයිඩ් කළේ. ඉතින් අපි මෙට්‍රෝ එකෙන් ගිහිල්ලා බැහැලා ආයි ඇතුලේ පාරක යන්න තියෙනවා. එතකොට ඒ ටික ටැක්සි එකක් යනවා කියලා ඩිසයිඩ් කරා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මේ අපි Dubai වල තියෙන ලංකාවේ පන්සලකට යන ෆස්ට් ටයිම්. ඉතින් අපි ඔයලා බලලා තමයි යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් යනවා මෙට්‍රෝ එකට. ඉතින් අපේ යාළුවෝ දෙන්න ආවා. අපි දැන් මෙට්‍රෝ එකට ආවා. මෙට්‍රෝ එකට සල්ලි දානවා. අපේ මෙට්‍රෝ වල සල්ලි නැහැ. කාඩ් එක ටොප් අප් කරගන්න ආවා. ඉතින් අර දෙන්න ගියා සල්ලි දාන්න. ඉතින් අර දෙන්න මේ තාම සල්ලි දානවා අපි කාඩ් එකෙන් දාලත් ඉවරයි
අයියෝ මං කලින් කිව්ව ඉතික ඔයාලට තේරුණාද නැහැ මොකද මම වැරදියට කිව්වේ අපි මෙට්‍රෝල්ට නෙමෙයි ඇත්තටම සල්ලි දාන්න ගියේ අපි මේ මෙට්‍රෝ වල යන්න ඕන නෝල් කාඩ් එකට තමයි අපි රීලෝඩ් කරන්න ගියේ ඒකට පොඩ්ඩක් සමා වෙන්න ඉතින් ඊට පස්සේ අපි ෆයිනෑන්ෂියල් සෙන්ටර් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහැලා අපි ගත්ත ටැක්සියක් ඉතින් අපි දැන් මේ ටැක්සියේ යන ගම Who's correct? Who's wrong? What work, bro? Working as a what? Hotel, huh? All of you hotel field. Hey man, tall man, how are you? ඉතින් ළමයි ඔයාලා බලන ඇති අපි මේ හිනා වෙන්නේ මොකද කියලා ඉතින් මට එහා පැත්තේ හිටිය අක්කා ඉතින් එයා කියනවා අපි කල ලයිට් එකේ දැන් ස්ටොප් කරගෙන හිටියේ ඒ ටිකට ඩිරාම් එකක් කැපිලා කියලා ඉතින් එක රුපියලක් නේ මේක ඩිරාම් එකක් ඉතින් ඩිරාම් එක කැපිලා කියලා එන වත්තන් හිටපු විදිහට ඇත්තටම මෙහි ඩුබායි ටැක්සි වල අපි යද්දී අපේ වාහනේ එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙනවා නම් සමහරක් ටැක්සි වල ඒගොල්ලෝ ඒකටත් ගණක් කපනවා ඉතින් අපිට හම්බුනේ ඒ වගේ ටැක්සියක් ඉතින් ඉතන ඩ්‍රයිවරුත් ඉතින් හරිම හොඳයි අපිත් එක්ක කතා බහ කර කර තමයි ගියේ ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති. ඉතින් අපි අන්තිමට විනාඩි 15ක විතර ගමනකින් පස්සේ අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඒත් ඉතින් අපිට පොඩි වැඩක් වුණා. අපි ඉතින් Google Maps දාගෙන තමයි මෙහෙ ඩුබයි වල කොහෙ යන ගියත් ඔයගොල්ලෝ Google Maps location දාගෙන තමයි මෙහෙ යන්න තියෙන්නේ. ඉතින් අපි පේ කරලා ඔක්කොම කරලා බැස්සට පස්සේ අපි පන්සල හෙව්වා පන්සල නැහැ. ඉතින් අපි හැමතැනම බලලා හිට ඇවිදලා මෙහෙට ඇවිදලා ටිකක් දුර ගියාම අපිට පන්සල හම්බුනේ. ඉතින් ඒක තමයි කියන්නේ හැමතිස්සෙම Google Maps විශ්වාස කරන්න එපා කියලා. මොකද අපිට ලංකාවෙත් මේ වගේ ගොඩක් වතාවක් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඉතින් ඩුබයි වල නම් එහෙම වෙනවා අඩුයි. අතරම ලොකේෂන් එකට ගිහිල්ලා දානවා මේක. ඉතින් අපි පන්සල කලින් දන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා තමයි අපිට මෙහෙම වුණේ. ඊළඟ පාරේදී අපි හරියට එනවා කියලා හිතාගත්තා. ඉතින් අපි ඔය පාර හොයනවා. ඉතින් අපි බලනවා මේකද මේ වගේ එකක් වෙන්න බැරිද එහෙම කී කී අපි සාකච්ඡා කර කර ඉතින් අපි අන්තිමට පන්සල හොයා ගන්නවා. ඉස්සරහට අපි පන්සල හොයා ගන්නවා තව ටිකකින්. ඉතින් ඩුබායි ඉන්න ඔයාලටත් මම ආරාධනා කරනවා බෞද්ධ අපේ යාළුවන්ට මේ පන්සල ඇවිල්ලා වැඳ පුදා ගන්න. මොකද මේ මෙතන පුදුම ලස්සනයි. ඒ වගේම හරිම නිෂ්කලංකයි. ඉතින් අපිට ගිය ගමන් අපිට බුද්ධ වන්දනාව හවස බුද්ධ වන්දනාව තිබුණා. ඉතින් අපි ඒකට හිටියා. ඉතින් අපි ඒකේ වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ඉතින් ඇත්තටම ඩුබායි වල මේ අපේ පන්සලක් තියෙනවා කිව්වම හරිම ආඩම්බරයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. බුදුබණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා තවසන් වරට මගේ
होते बुदु हिमिरुव मट मैवी पेने මෙතන පුදුම නිස්කලංක තැනක් අපි හැමදාම අපේ කාර්යබහුල ජීවිතෙන් ඈත් වෙලා මේ වගේ තැනකට එන්න ලැබෙනවා කියන්නේ අපිත් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් ඒ ගියපු පැයට මගේ හිත ගොඩක් නිවුණා. ඒ වගේම මම හිතනවා අපේ ආලෝංගෙත් එහෙම තමයි. යාලත් හරිම භක්තියෙන් එහෙම තමයි මේ අපි එද්දී හරිම ආවේ. I think අපි බුද්ධ වන්දනාව කරලා බෝධියට ප්‍රාර්ථනා කරලා අපි බෝධියට පැන් දාලා පහන් පත්තු කරලා ඉතින් අපි අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනේ කියලා ඒ වගේම ලෝකවාසී හැම දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනේ කියලා නිදුක් නිරෝගී වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා ඉතින් අපි එදා ගෙදර ආවා
සොයා පිලිසරණ නොවෙන්මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක්